and welcome. This is News First Morning Prime Time News. අයිබෝන් ජීවිතය කියන්නේ අවසානයේ දක්වාම හුස්ම ගන්න හේතුවක් වෙන දිග කතාවක්. ඒ දිග කතාවේ අවසාන පරිච්ඡේදයේ අවසාන පිට තියෙන දවසට ඒ කතාව අමරණීය කරන්න පුළුවන් නම් ඒක හරි අපූර්වයි. එවන් අමරණීය වූ චරිතයක් අද අපට අහිමි වුණ දවසක්. ඒ ගැන වගේම දවස ආරම්භයේ ඔබ දැනගත යුතුම දේ ඔබට කියන News First උදෑසන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි. සසුනඹර බැබළ වූ පූජ්‍ය වැලමිටියාවේ කුසලතම්ම නාහිමියන් අපවත් වෙයි. සියලු වගාවන් සඳහා අත්‍යවශ්‍ය පරිබෝධනාශක ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැලසුම්. පොහොර අර්බුදය ගැන සාකච්ඡාවක් දෙන්නේ විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි. විසයි විස ලෝක කුසලානි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය අද. කිලෝමීටර් 5000ක් තුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි අග්නි 5 බැලස්ටික් මිසයිලය සාර්ථකවත් හදා බැලීමට ඉන්දියාව සමත් වෙයි. සිරස්තල වලින් අපි ඔබට කිව්ව විදිහටම සසුනඹර බැබළ වූ තවත් පහන් ටැබක් ඊ රාත්‍රියේ නිවී ගෙහින් පැලියකොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්මනාහිමියන් ඊ රාත්‍රියේ අපවත් වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටදී තමයි උන්වහන්සේ අපවත් වූ බව භික්ෂුන් වහන්සේලා සඳහන් කරේ. විශේෂයෙන්ම අපවත් වන විට 84 හැවිරිදිවියේ පසු උන්වහන්සේ මෙරට කීර්තිමත් බෞද්ධ මධ්‍යස්ථානයක් වූ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපති අධ්‍යක්ෂ ධූරයේද හොබවනු ලැබුවා. උන්වහන්සේ දිගු කලක් ආගමික හා සමාජීය සේවාවන්හි නිරත වෙමින් බෞද්ධ ජනතාවගේ වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ හිමිනමක්. උන්වහන්සේගේ දේහය අද දහවල් 12න් පසුව මහජන ගෞරවය සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කිරීමට නියමිතයි. එවැගේම උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දීමට නියමිත බවයි පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේ වැඩබලන අධ්‍යක්ෂ පූජ්‍ය වැලමිටියාවේ ඥානරත්න හිමියන් අප කළ විමසීමකදී සඳහන් කළේ. සියලු වගාවන්ට අත්‍යවශ්‍ය පරිපෝෂණාශක ගෙන්වීමට සැලසුම් සකස් කරලා තියෙනවා කියලා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. එහි ලේකම් ජේෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ අනුමැතිය සඳහා එය ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඒ වගේම පරිබෝධ පිළිබඳ රජිස්ට්‍රාර් වරයා සමග සාකච්ඡා කරලා ඒ සියලුම ආකාරයේ පැල වර්ග ඒ කියන්නේ වී වලට අනිකුත් භෝග වලට හඳුනාගෙන අවශ්‍ය ප්‍රමාණ වලින් අත්‍යවශ්‍ය පරිබෝධනාදක සියලුම වගාවන් ආවරණය වන පරිදි කැබිනට් මණ්ඩලයේ අවසරය ලබාගෙන ඒ ගැනීම සඳහා කටයුතු සකස් කළා. ගොවියන්ට කිසි විටක පියවිය යුතු නැතා ඉහළ පරම්පරාවේ වශවිෂයෙන් තොර හානි නොවන ශාකා ආරක්ෂණ කාර්යය ඉටු කරන ඒවා ගෙන්වීමට තීරණය කළා. මට ඒ සඳහා බලතලත් ලබා දීලා තියෙනවා කැබිනට් මණ්ඩලය මගින්. අත්‍යවශ්‍යම ඒවා නිසි ප්‍රසම්පාදන හරහා නිසි උපදේශන හරහා විශේෂඥ සහාය ලබාගෙන කරන්න කියලා. පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් සාකච්ඡාවක් ලබා දෙන්න ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කළෙම ලිපියට අත්සන් කර ඇති ආචාර්ය මහාචාර්යවරුන් සංඛ්‍යාව 141ක්. රට මුහුණ දෙමින් සිටින කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා මෙන්ම වත්මන් රජයේ හරිත කෘෂිකාර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි පිළිවෙලක් රජයට යෝජනා කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවද ඔවුන් එම ලිපියෙන් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ එම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වේලාවක් වෙන් කර ගන්නා බවයි. සිරිල් ගාමිණී පියතුමන්ව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවති
රැස්වීමකදී එහෙමත් නැත්නම් ඒ පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති සම්මන්ත්‍රණයකදී එතුමන් පළ කළ අදහස් පිළිබඳව විමසීම සඳහා पोलिस मध्य प्रकाशक नीतिज्ञ निहाल तल्दुव महता सदहन कले पसुगी अक्टोबर विसित्तुन वेनिदा अंतर्जातिक युक्ति संसदे विसिन 2019 अप्रैल 21 सिदु पास्कु प्रहार मालाव पिलिबंदव देश विदेश जनताव दनुवत किरीम सदहा जूम ताक्षणे ओस्से पवत्तु साकच्छावेदी अनावरण कर ऐति करुणु संबंधेन विमर्शनयट अदालव सिरिल गामिनी पियतुमन केंदवा ऐति बवाय ए संबंधेन परीक्षणयक आरंभ कल बव अपराध परीक्षण डिपार्टमेंटुव ईये कोलंब प्रधान महेस्त्रात अधिकारी राज्य बुद्धि अध्यक्ष मेजर जनरल तुआन सुरेश सले महताकलर्शन आरंभ अपराध परीक्षण डिपार्टमेंट प्रधान महेश्रात बुद्धिक श्री रागल महतालु पार्श्वलिन प्रकाश सटहन कर संबंधेन सिदुकरण इदिरी विमर्शन प्रगति अधिकरण वार्ता पियवर ඔබ දරුවන්ට ආදරේ නම් තව දුරටත් රටේ කොවිඩ් අවදානම තියෙන නිසා දරුවන් අරන් අනවශ්‍ය ගමන් විනෝද ගමන් යන්න එපා. ඒක තමයි මේ වෙලාවේ වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් කරන ඉල්ලීම. ඒ අතරම පාසල් සිසුන්ට සිදු කරන එන්නත් කරනේදී මේ දක්වා කිසිඳු සිසුවෙකුට එන්නත් කරනේ පසු සංකූලතා හටගෙන නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අධ්‍යක්ෂ වෛද්‍ය රජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙනවා. ඒ නිසා කිසිඳු අකමැත්තකින් තොරව එමත් නැත්නම් කිසිඳු බියකින් තොරව එන්නත් කරණයට දරුවන් යොමු කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් කියන්නේ. ඔක්තෝබර් 15 තමා අපේ දරුවන්ට පාසල් ගතව එන්නත් කරණය සහ ඉන්පසු එමසෙන්ස් රාදා සිට MOH කාර්යාල මගින් වයස අවුරුදු 15ට වැඩි දරුවන්ට එන්නත් කරණය පටන් ගත්තේ මේ දක්වා දරුවන් 340,000කට අධික ප්‍රමාණයකට එන්නත ලබා දීලා තියෙනවා. ඊට අමතරව ඔබ දන්නවා වයස අවුරුදු 12-18 අතර සංකූලතා සහිත දරුවන්ටත් එන්නත් කරන ලබා දුන්නා. එහිදී 20,000කට ආසන්න දරුවන් ප්‍රමාණයකට මේ සංකූලතා සහිත දරුවන් ප්‍රමාණයකට එන්නත් ලබා දීලා තියෙනවා. මේ කිසිම අවස්ථාවකදී බරපතල ගණයේ කිසිදු සංකූලතාවයක් වාර්තා වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ වසංගත රෝග විද්‍යාංශයට මේ සියලුම එන්නත් කරන ලබා දෙන්නේ ඒ වයස අවුරුදු 18 වැඩි දරුවන්ගේ නම් ඔවුන්ගේ කැමැත්තත් ඊට අමතරව අනෙක් දරුවන්ගේ දෙමව්පියන්ගේ කැමැත්තත් ඇතුව ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රිකාවකට අත්සන ලබා දිය යුතුයි. ඒක ප්‍රථමයෙන් කියන්නේ කවුරු හරි අකමැත්තක් දක්වනවා නම් බලෙන් එන්නත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුත්කලින්ට ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී අදහස් පළ කළා. පිටරටින් එන සියලුම පුද්ගලයන් අවුරුදු දෙකට වැඩි අය දෙකහා ඊට වැඩි අය PCR පරීක්ෂණයක් කරගෙන ගුවන්යානයට නැගීමට පැය 72ක් ඇතුළත කරන ලද නෙගටිව් PCR පරීක්ෂණයක් සමග ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි. එතකොට PCR පරීක්ෂණයට අමතරව පසුගිය මාස 3 ඇතුළත කොවිඩ් රෝගය වැළඳී සිටි අයෙක් නම් ඔවුන්ට PCR පරීක්ෂණ නැතුව එන්නට පුළුවන්. रैपिड एंटीजन टेस्ट है प्रतिदेह जनक परीक्षा कोविड संधावन पै 40 अटक अतुलत गुआन्यागिमट पेर नेगेटिव रिपोर्ट का समग फैमिनिन एन्नत करने टे लाकुआन निन्नवाना एगोलांगे इंग्लिश भाषा वे ने एन्नत करने पिली बंदव साहसिक कार्ड ए संबंध देवल रगेन एंडोने ओन लंकावट फैमिनी पशु पूर्ण एन्नत करने लाकुआन सिटी नाम सती देखा पशु ඕන් ලං ඒ රටෙන් පිටත් වුණා නම් පැය 72 PCR එකත් නෙගටිව් නම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ PCR පරීක්ෂණයක් කරන්නේ නැහැ. නමුත් තමන්ගේ වැක්සිනේෂන් සර්ටිෆිකේට් එකක් හරි වැක්සිනේට් කරපු නැති හරි පාෂල් වැක්සිනේෂන් ඒ කියන්නේ එක නියමිත මාත්‍රා අරගෙන නැති අය ආවොත් ඔවුන්ට ලංකාවේදී පළමු දින PCR පරීක්ෂණයට ලක් වෙන්න වෙනවා. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13674ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් කොරෝනා මරණ 20ක් ඊයේ වාර්තා වීමත් සමගයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔක්තෝබර් මාස 26 වෙනිදා එනම් පෙරේදා දිනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි. තවත් කොරෝනා අසාධිතින් 559 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඒ සමග මෙරට කොරෝනා අසාධිතින් සංඛ්‍යාව 538320ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 20136ක් කොරෝනා අසාධනින් සුව ලැබ ඇති පුද්ගලයන් සංඛ්‍යාව 504376ක් වෙනවා.
दिवैनासन्ने पवतिन अडु पीडन कलापे हेतुवेन अदत् दिवैने बोहो प्रदेशवलट सवस् काले हो रात्री काले वैसी हो गिगुरुम सहित वैसी वर्धने वीमे हैक्यावक पवतिन बवाई कालमन विद्या डिपार्टमेंट अदालुय मणिपुत कल निवेदने दैक्वेन्ने इट अमतरव उदय कालेदी उत्तर नगनहिर सह दकुणु पलात्वल वैसी ऐतिविय हैकि बवत एम निवेदने वैडी दूरटत् सेंगमक मे वैसी तत्वयत् एक्क විශේෂයෙන් සුලන් තද සුලන් තත්වයන් සහ අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බැවින් ඉන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලමන විද්‍යා දෙපාර්තමේන්තුව රටේ ජනතාවගෙන් උදෙන්ම ඉල්ලීමක් කරනවා. කිලෝමීටර 5000ක් දුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි අග්නි 5 බැලස්ටික් මිසයිලයේ සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තාකලයේ ඔඩිෂා වෙරළට ඔබෙන් වූ APJ අබ්දුල් කලාම් දූපතේ සිටියේ රාත්‍රියේ මෙම අත්හදා බැලීම සිදු කර ඇති බවයි. 2012 වසරේදී අත්හදා බැලීම ආරම්භ වූ අග්නි මිසයිල මාලාවේ මෙතෙක් අත්හදා බැලූ ප්‍රබලතම බැලස්ටික් මිසයිලයේ මෙය බව එම වාර්තාපෙන් පාදෙනවා. විදේශ මාධ්‍ය වැරදුනටත් සඳහන් කළේ මෙම නව අත්හදා බැලීම මගින් ඉන්දියාව චීනයේ ප්‍රමුඛ කලාපයේ ප්‍රතිපාදී රටවලට ප්‍රබල පණිවිඩයක් ලබා දී ඇති බවයි. පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද රාත්‍රියේ 7:30ට ඩුබායිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටේ සහභාගී වන දෙවන තරගය අද තරගය. ICC T20 World Cup 2021 සුපිරි 12 දෙනාගේ වටේ බංග්ලාදේශයට එරෙහිව පළමු තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 5කින් ඉන්ජය ගත්තා. යනුව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ ඔවුන් රැඳී සිටින්නේ දෙවනි ස්ථානයේ. ඕස්ට්‍රේලියාවද සුපිරි 12 දෙනාගේ වටේ තරගයකට සහභාගී වී ඉන්ජය ගන්නදපුත් ලකුණු රැස් කිරීමේ වේගය අනුව ලකුණු සටහනේ 3 වන ස්ථානයට පත්ව සිටිනවා. තරගාවලිය අවසන් පුර වටේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා දෙපිළටම මෙම තරගයේ ජය අතිශය වැදගත්. දෙරට අතර අවසන් වරට පැවති පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය තරඟ 3ට බිඳුවක් ලෙස සත්කාරක ඕස්ට්‍රේලියාව ජය ගත්තා. ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ දක්වා පවත්වා ඇති පන්දුවර 20 තරඟ 16න් 8ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර ඉතිරි තරඟ 8 ජයගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමයි. මේ අතර අබාධයකට ලක්ව සිටි මහේෂ් තීක්ෂණ සුවය ලබා ඇති බවත් අද තරඟය සඳහා ඔහු කැඳවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකේ ආදර් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවා අද තරඟය සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චරිත් අසලංක. ඔස්ට්‍රේලියාව හොඳ කණ්ඩායමක හැමෝම දන්නවා. ඉතින් ඒගොල්ලෝගේ කණ්ඩායමට අපි වෙනම ප්ලෑන් එකක් හදලා තියෙනවා. කණ්ඩායමේ 11 දෙනාටම ක්‍රීඩාගෙන ක්ලියර් ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඉන්ඩිවිජුවලි අපි දවසක් අරගෙන අපි ප්ලෑන් කරලා තියෙනවා ඔස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරනවා කොහොමද කියලා. මොකද ඒ බැට්ස්මන්ලා විදිහට අපි ඒකට රෙඩි වෙලා දවස් දෙකක් ප්‍රැක්ටිස් කරලා හොඳ සූදානමක ඉන්නවා. ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන පිටත් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා ඉන්නවා. එතකොට අපිට අවශ්‍ය පුහුණුකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝගේ අදහසුත් අරගෙන අපි ගොඩක් සූදානම් වෙලා ඉන්නවා ඒගොල්ලෝ ෆාස්ට් බෝලර්ලාට. කොළඹ රාජකීය ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 142 වැනි නිල්මහ සටන විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරගය අද කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතයි. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර තරගාවලිය ප්‍රේක්ෂකයන් කැඳවීමකින් තොරව සිදු කරන බවයි සංවිධායකයන් වැඩිදුරටත් සඳහන් කළේ. ඒ තොරතුරත් සමගින් අපි දැනට ඔබෙන් සමු ගන්නවා උදාවන දවස ආපදා රහිත ජයග්‍රහණ සහිත දවසක් බවට පත්වේවා. පැලී සිටින්න න්ියස් වෙබ්සයිට් ඔබට සුබ දවසක්.